මොකද්ද මේ මර්ධනේ හේතුඵලවාද? මොකද්ද හේතුව? අපි දකිනවා ප්‍රභු ධනේශ්වරය රාජපක්ෂවරු නියෝජනය කරන ප්‍රභු ධනේශ්වරය ලංකාව සුන්නද්දූවිලි කරලා තියෙන මොහොතක තමයි නියෝ ලිබරල් ධනේශ්වරය කියන මේ වික්‍රමසිංහලගේ මේ පුට්ටු වීම සිදු වෙන්නේ. එතකොට ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට ප්‍රභු ධනේශ්වරයත් ලිබරල් ධනේශ්වරයත් එකතු වෙච්ච සංදානගත වෙච්ච මොහොත. ඒ නිසා තමයි මේ රාජ්‍ය ජනතා විරෝධී ජනතා මර්ධනකාරී බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපි තේරුම් ගමු මේ ත්‍රස්තවාදී වලක්මේ පනත මේ ත්‍රස්ත මර්ධන පනත් එන්නේ නිකන් නෙමෙයි. මේ වෙලාවේ මේ රාජ්‍ය ප්‍රභු ධනේශ්වරය සහ ලිබරල් ධනේශ්වරය එකතු වෙච්ච රාජ්‍ය අර්ධ 74ට පස්සේ බලවත් වෙලා තිනවා උන් කියන්නේ යනවා. ජනතාවට පීඩිතයන්ට වින්දිතයන්ට අපි බලවත් තොපිලා අපේ බූට්ස් යට ඉන්න ඕන අපේ යකඩ සපත්තු යට ඉන්න ඕනයි කියලා. මැයි 9 ගහද්දී අපිට ගහද්දී මම එතන හිටියා. අපි කියද්දි ගහන එක නතර කරන්න කියලා මේ සාමාන්‍ය මිනිස්සු ඉන්නේ කියලා අපි 150ක් විතර එදා මැයි 9 වෙනිදා හිටියේ. හාමුදුරුවෝ කීප දෙනයි මමයි සහ අනිත් තරුණ තරුණියෝ ජනතාව. ඒත් අපි ඉදිරිපිටම පොළු මුගුරු අරගෙන ගහලා ගිනි තිබ්බා. අහිංසාවාදීව අපි කියා හිටියා අපි ගුටි කන ලෑස්ති මේ දරුවන්ට ගහන්න එපා කියලා. ඒකම සිද්ධ වුණා ජූලි 22 පාන්දර මම එනකොට එතනට එන්න උත්සාහ කරද්දී අපිව තල්ලු කරලා මාව තල්ලු කරලා තිත්ත කුණු හරප කියලා. මේ මර්ධනකාරී රාජ්‍යයේ මිලිටරීකරණය තමයි අස්පනා පිට අපි අස්පනා පිට අපේ තරුණ තරුණියන්ට ගැහුවේ. ලේ එනකන් ඔළු පැලනකන් ගැහුවේ යකඩු කුරු වලින් ගැහුවේ. මේ මොකද්ද මේ මර්ධනය? මේ මර්ධනය තමයි රාජ්‍ය ත්‍රස්තවාදී මනත්නම් ලිබරල් ප්‍රභු ධනේශ්වරයේ නිඳිත භාවය. අපි ඒකට විරුද්ධව නැගිටින්න අවශ්‍ය. ඒ නිසා ආදර සහෝදර සහෝදරයනි, ඒ නිසා මම යෝජනා කරන අපි එකතු වෙන්න ඕන. මේ එකතු වෙන්න ඕන හුදෙක් මේ වගේ රස්සීම් වල විතරක් නෙමෙයි. ඒකට අපි යෝජනා කරනවා මහජන කවුන්සිලය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි. මොකද්ද මහජන කවුන්සිලය කියන්නේ? මහජන සභා පීඨ වෙන්න අවශ්‍යයි. දැන් අරගලය තියෙන්නේ මහජනතාව අතර. හැමදාම තිබ්බේ අරගලය මහජනතාව අතර. නමුත් ඔකියුපයින් ප්‍රොටෙස්ට් කියන දේ අපි ගෝල්ෆ් ෆේස් වල සිද්ධ කළා දින 100කට වඩා. දැන් ගහලා මේ වගේ අපිව මර්ධනය කරද්දී ප්‍රාදේශීය අරගලයේ ශක්තිමත් කිරීම වැදගත්. මම ආදරයෙන් ඉල්ලනවා ඔබ හැමගෙම හැම කෙනාම නායකත්වය ගන්න. ඔබ ඉන්න ගමේ, ඔබ ඉන්න පාරේ, ඔබ ඉන්න සමාජයේ පටන් ගන්න. හේතුව මෙච්චර කල් දමින සහෝදරයන් විරුද්ධ වෙල්ල වෙච්ච රාජ්‍ය මර්ධනය, මුස්ලිම් සහෝදරයන් විරුද්ධ වෙල්ල වෙච්ච රාජ්‍ය මර්ධනය, දැන් අරගල කරුවන් විරුද්ධ වෙල්ල වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමති එකතු වෙන්න ඕන මොහොත මේකයි. දැන් ඒ ප්‍රභු ලිබරල් ධනේශ්වර එක පැත්තක, මහජනතාව පීඩිතයෝ විඳිතයෝ බවට එක පැත්තක දැන් හරියටම ලකුණු කරලා තියෙනවා. මේ ඉතිහාසය අපි වෙනස් කරන්න අවශ්‍යයි. ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් ඔබට මට. ඒ නිසා මම කියන්න කැමති අපේ වසන්ත සහෝදරයා වගේ සහෝදරවරු දැන් තංගල්ලේ ඔවුන් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන මේ මොහොතක තවත් හෙට අනිද්දා අපි ඔක්කොන්ට මේක එන්න පුළුවන්. අද තුන්වෙනි නඩු ඉවර වෙලා තමයි මම එතනට ආවේ. මම දන්නවා ඒක හෙට අනිද්දා වෙනකොට වසන්තයෙන් අහලා තිබා අපි ගණන් තමයි පින්තූර පෙන්නලා අපිට එන්න කියලා පොලිසියට. තාම අදත් එහෙමයි, පොලිසිය වලට ගිහිල්ලා පින්තූර පෙන්නලා අහනවා මේ කවුද ෆාදර් නෑගේ නම කියන්න කියලා. මම කියනවා මම ඔක්කොන්ටම කියන්නේ පුතා කියලා. ඒ නිසා මට මතක නැහැ නම කියලා. ඔන්න මර්ධනයේ ස්වභාවය. නම් පෙන්න පෙන්න අහනවා මෙයා කවුද, අහවලා කවුද, එහා කවුද කියලා. මේක හරිම නින්දිතයි. ඒ නිසා සහෝදර සහෝදරීනි, මෙතනින් සිදු වෙනවා මම ආරාධනා කරනවා ප්‍රාදේශීය ජන අරගලයේ ශක්තිමත් කරමු, එකාමෙන් එකමතු වෙමු. ඒ සඳහා අරගල කරන්න අපි ප්‍රාදේශීය ජන සභා මහජන කවුන්සිල් ශක්තිමත් කරමු. ශ්‍රී ලංකාවට නිවැරදි ඉතිහාසයක්, නව පන්නේ ඉතිහාසයක්, නව දේශපාලනික භාවිතාවක් දෙන්න ඔබට මට පුළුවන්. අරගලය සපත කරා. ඒ නිසා ඒ අරගලය පනපවන්න සිදු වෙනවා එකතු වෙමු. මේ වෙනකොට ප්‍රධාන පෙළේ අපරාධ, ප්‍රධාන පෙළේ ත්‍රස්ත ක්‍රියා දෙකක් සිද්ධ වෙමින් යනවා. පළවෙනි එක තමයි කවුරුත් අමතක කරලා තියෙන එක, කවුරුත් කතා කරන්නේ නැති එක. ඇයි අපේ රටේ ජනතාව පාරට බැස්සේ කියන්නේ? එක පැත්තකින් අපේ රටේ ජනතාවගේ ලක්ෂ ගණනකගේ, මිලියන් ගණනකගේ ජීවනෝපායන් අහිමි වෙමින් යනවා. එදිනෙදා ජීවිතේ ගත කරගන්න බැරි තත්ත්වයකට පත් වෙමින් යනවා. විශේෂයෙන් අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ නියුතු එදා දවසට කීයක් හරි හොයාගන්න මිනිස්සු දවසින් දවස ජීවනෝපාය අහිමි වෙමින් යනවා. එතකොට මේ කොවිඩ් කාලවකවානුවේ ඉඳලා දිගින් දිගටම සිද්ධ වෙච්ච ජීවනෝපායන් අහිමි වීමේ, ආදායම් අහිමි වීමේ, Tamante එදිනෙදා කන බොන දේ
ලබා ගන්න නොහැකි වීමේ තමන්ගේ දරුවන් නඩත්තු කරන්න නොහැකි වීමේ ප්‍රශ්නෙට ඒකට කිසිම පිළිතුරක් නොදී ඒකට කිසිම මැදිහත් වීමක් නොකර ආණ්ඩුව හැමතිස්සෙම උත්සාහ කරේ ඒකාධිකාර සමාගම්වල දැවැන්ත ව්‍යාපාරවල ලාභ රේට්ටුව ආරක්ෂා කරන පැත්ත විතරයි. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ ඉන්ධන අර්බුදයේ ඉස්සරහා ඉන්ධන සීමා කරද්දී ත්‍රියෝද රථ වලට පොදු ප්‍රවාහනය සඳහා මැදිහත් වෙන ඒ ත්‍රියෝද රථ දුවන අයට ඒගොල්ලන්ට සතියකට තෙල් ලීටර් 5ක් තමයි වෙන් කරලා තියෙන්නේ. බොහෝ ත්‍රිවිල රථ ගත්තොත් එහෙම ඒගොල්ලන්ට එක ලීටරකින් දුවන්න පුළුවන් කිලෝමීටර් 20ක් 25ක්. එම ගත්තම සතියක් කියලා කියන්නේ මොන විදිහකටවත් එයාගේ ජීවනෝපාය සකස ගන්න බෑ සතියකට කිලෝමීටර් 100ක් දුවල. ඒ විතරක් නෙවෙයි රටේ දැවැන්ත ආහාර අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ලෝක ආහාර අරමුදල කියන විදිහට ලක්ෂ 9ක් පවුල් ඉන්නවා එක වේලක් විතරක් දවසකට කන ලංකාවේ මේ වෙනකොට. ඒ ආහාර අර්බුදය එන්න බලපෑවා ඉතාම අමනෝච්ච විදිහට මුද්ද විදිහට එක ට්‍රෑක් ඇතුළත පොහොර ප්‍රතිපත්තිය වෙනස් කරන්න ගත්ත තීරණ. ඒ වගේම අද වෙනකොට කුකුළු මස් බිත්තරවල ඇති වෙලා තියෙන අර්බුදයට විශාල බලපෑමක් කරලා තියෙනවා. මේ පොහොර අර්බුදයේ විසින් බඩේනඟු වගාව විනාශ වෙලා ගියේ. හෙක්ටයර 78000ක් වවපු බඩේනඟු හෙක්ටයර 41000 දක්වා ගිය කන්නේ වැටෙන්න බලපාපු පොහොර අර්බුද. ඒ විතරක් නෙවෙයි දැන් ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාමත් එක්ක මේ කණ්ඩායමේ අස්වැන්න කපන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ගොවියෝ ත්‍රස්ත වෙලා ඉන්නවා. කොහොමද එතනින් එහා කටයුතු ටික අස්වැන්න කැපීම සහ අනිකුත් දේවල් ටික ඒ යන්ත්‍ර වැඩ කරන්නේ කොහොමද කියලා. මේ තත්ත්වයේ ඉස්සරහා ජනතාව මන්දපෝෂණයට ගොදුරු වෙමින් ඉන්නවා, දරිද්‍රතාවයට ගොදුරු වෙමින් ඉන්නවා, ආහාර පිළිබඳව පවා ප්‍රශ්නෙට ගොදුරු වෙමින් ඉන්නවා. ආහාර මිලේ උද්ධමනය ජුනි මාසයේ 96.9ක්, ජූලි මාසයේ 85.7ක් පොදුවේ ගත්තට පස්සේ දැන් මාස දෙකක් තිස්සේ දල වශයෙන් ආහාර මිල මාසයක් පාසා දෙගුණ වෙමින් යනවා. දැන් මේ தත්ත්වය දරන්න බැරි අර්බුදයක් වෙලා තියෙද්දි තමයි භූමි තෙල් මිල රුපියල් 87 ඉඳලා 420ට ඉහළ දැම්. ඒ ඉහළ දැමීම ඇතුලේ මාළු මිල කිලෝග්‍රෑමේ රුපියල් 4000 වෙන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අද කන බොන එක පිළිබඳ ප්‍රශ්නයකට ජනතාව මුහුණ දීලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි රට පුරා දැවැන්ත ඖෂධ හිඟයක් තියෙනවා. මේ ඖෂධ හිඟයට මූලික හේතුව තමයි 2022 අවුරුද්ද සඳහා ඖෂධ ඇනවුම් කරන්න ණයවර ලිපි විවෘත කරන්න කියලා ඉල්ලා සිටි සෞඛ්‍ය අමාත්‍යාංශය ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මුදල් අමාත්‍යාංශය ඒක ප්‍රතික්ෂේප කළා. සල්ලි අතේ තියාගෙන ඒ සල්ලි වෙනත් කටයුතු සඳහා වෙන් කරමින් විශේෂයෙන් පුද්ගලිකව මිලදී ගත්ත බැඳුම් කරවල වාර්ික ගෙවීම සඳහා මේ මුදල් තියාගෙන රටේ මුළු ජනතාවගේම මිලියන් 22ක් ජනතාවගේ සෞඛ්‍ය අවධානය මෙහෙණි. දැන් මේ වෙනකොට මේ හේතු නිසා ජීවිත බිඳ වැටෙමින් තියෙනවා, මිනිසු මිය යමින් තියෙනවා. විශේෂයෙන් මේක අනාගත පරම්පරාවන් කරා දරුවන්ගේ පෝෂණය, ඒ අයගේ මානසික වර්ධනය, කායික වර්ධනය දක්වා පරම්පරා ගානක් ඉස්සරහට යන මට්ටමේ ප්‍රශ්නයක් කියලා දෙනවා. මේවා නිශ්චිතවම සංවිධානාත්මක අපරාධ. මේවා සංවිධානාත්මක අපරාධ, සිතාමතා කරපු අපරාධ. අන්න ඒ අපරාධයට එරෙහිව, ඒ ත්‍රස්තවාදී ක්‍රියාවට එරෙහිව තමයි අරගලය ආවේ. ඒ අරගලයට විරුද්ධව දැන් දෙවනි අපරාධය දියත් කරමින් තියෙනවා. ඒක තමයි අපරාධය සිද්ධ කරේ පාලකයන් විසින් නෙමෙයි, අපරාධය සිද්ධ කරේ ඒ අපරාධයට එරෙහිව වීදි බැහැපු ජනතාව විසින් කියලා ඔප්පු කරන්න විශාල මෙහෙයුමක් දියත් වෙමින් යනවා. ඒක ඇතුලේ අඩුම ගානේ මේ පලිගැනීම්, මේ දේශපාලන මර්ධනය සිද්ධ කරන්නේ අවම වශයෙන් පවතින නීතියවත් පාවිච්චි කරලා නෙමෙයි, පවතින නීතියට ඔබෙන් ගිහින්. දැන් උදාහරණයක් විදිහට පහුගිය මැයි 18 වෙනිදා හදිසි නීති රෙගුලාසි සම්මත කරා. ඒ හදිසි නීති රෙගුලාසි අවුරුදු 30ක යුද්ධයේ සමයවත් තිබෙන්නේ නැති තරම් බියකරු භයානක කොන්දේස. උදාහරණයක් විදිහට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අත්අඩංගුවට ගන්න කෙනෙක් දින 14ක් අධිකරණයක් ඉදිරියට ඉදිරිපත් නොකර ප්‍රශ්න කරමින් තබා ගන්න අවස්ථාවයක දීලා තියෙනවා. අර කලිනුත් කිව්වා බස්නාහිර පළාත ගත්තොත් බස්නාහිර පළාත පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් ඔහු අපරාධවල වගකිව යුත්තෙක් කියලා නීතිපති දෙපාර්තමේන්තුවත් කියලා ඔහු වගකිව යුතුයි, ඔහු වින්දිතයන්ට වන්දිකව යුතුයි කියලා මානවිකම් කොමිෂන් සභාවත් නිර්දේශ කරපු කෙනෙක්. නමුත් ඔහු යහතින් නියෝජ්‍ය පොලිස්පතිකමේ ඉන්නව විතරක් නෙවෙයි, ඔහුට බලය පවරනවා දින 14ක් පුද්ගලයන් අත්අඩංගුවේ තියාගෙන අධිකරණයකට ඉදිරිපත් නොකර ප්‍රශ්න කරා. ඊට පස්සේ පොලිසිවලට ගෙවල් වල දොරවල් කඩාගෙන ජනල් කඩාගෙන වහලවල් ගලවගෙන ඇතුල් වෙන්න පුළුවන් ප්‍රතිපාදන ඇතුල් කරලා තිබුණා ඒ හදිසි නීති රෙගුලාසි. එතනින් පස්සේ දැන් පටන් අරන් තියෙනවා ඒකත් නැතුව, එවැනි ඒවත් නැතුව කිසිදු නීතියකින් තොරව PTA එක පාවිච්චි කරලා
ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත පාවිච්චි කරලා අධිකරණයකට ඉදිරිපත් නොකර සාධාරණ නඩු විභාගයකට ඉදිරිපත් වෙන්න අවස්ථාව නොදී තමන් වෙනුවෙන් නීතිඥයෙක්ට ඉදිරිපත් වෙන්න අවස්ථාව නොදී පුද්ගලයන්ව රඳවා තබා ගන්න. දැන් ඒක පටන් ගන්න තියෙනවා ශිෂ්‍ය ව්‍යාපාරේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සිරිදම්ම හාමුදුරුව කැලණි විශ්වවිද්‍යාලයේ හෂාන් ජීවන්ත මෙන්න මේ අයව දැන් දින 90ක් සඳහා සංගල්ල රඳවලා තියෙනවා රැඳවුම් නියෝග නිකුත් කර. දැන් මේ රැඳවුම් නියෝග වලට මුළු ලංකාවම එපා කියද්දි මුළු ලෝකෙම එපා කියද්දි රනිල් වික්‍රමසිංහ අත්සන් කරා. 1979 ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත ආපු දවසේ ඉඳලා මේක පාවිච්චි වුණේ මොකටද? මේක මුලින් දෙමළ ජනතාවට එරෙහිව පාවිච්චි වුණා, මුස්ලිම් ජනතාවට එරෙහිව පාවිච්චි වුණා, දැන් අරගල කරන ජනතාවට විරුද්ධව භාවිතා වෙමින් යනවා. මේ තත්ත්වයේ ඉස්සරහා අපි හිතනවා ඊටාම බියකරු අපරාධ දෙකක් සිද්ධ වෙමින් යනවා. මේ අපරාධ දෙකට එරෙහිව ජනතාවගේ පෙළගැස්මක් අවශ්‍ය වෙලා තියෙනවා. අර මීට කලින් පංච විප්ලවය ගැන කියපු නිසාත් ආයේ පංච විප්ලවය ගැන කතාව මතක් කරලා අවසන් කරන්න පංච තිබුණා ලෙට්‍රෙද කැචේ කියලා නීතියක්. ඒ නීතියට අනුව රජුට හැකියාව තිබුණා නඩු විභාගයෙන් තොරව තමන් කැමැති කාලයක් සිරගත කරලා තියන්න. ඒ සිරගත කරපු බන්ධනාගාර තමයි බැස්තිල්. ලෙට්‍රෙද කැචේ නීතිය වගේම එකක් තමයි ත්‍රස්තවාදී වැළැක්වීම පන. අධිකරණයකට ඉදිරිපත් නොකර නඩු විභාගයක් නැතුව විශාල කාලයක් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ව හිර කරලා තියන්න පාලකයන්ට අවස්ථාව දුන්න නීතිය. ඒ නිසා ප්‍රංශ ජනතාව බැස්ටිලේ කැඩුවා. අපේ රටේ ජනතාව මේ බැස්ටිල් සියල්ල කඩා බිඳ දමනවා කියන එක නිශ්චිතයි, ස්ථිරයි. නිසා ඒ සඳහා අපි මේ ප්‍රකාශයන් නිකුත් කරමින් සම්මන්ත්‍රණ දීමින් ඉන්න එකෙන් එහාට ගිහිල්ලා මේ සියලු බලවේග එකට එකතු වෙමු. එකට එකතු වෙලා මේ අපරාධ දෙකම වැළැක්වීම සඳහා, ජීවිතවලට සිද්ධ වෙන අපරාධය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සිද්ධ වෙන අපරාධය කියන මේ අපරාධ දෙකම වැළැක්වීම සඳහා මැදිහත් වෙමු. ඒ සඳහා වෘත්ති සමිතිය හා බහුජන සංවිධානය එකමුතුවට සහ මේ ගොඩනැගෙන මර්ධන්ට එරෙහි පොදු වේදිකාවට පෙරටුගාමි සමාජදී පක්ෂය ලෙස අපේ උපරිම සහය, උපරිම කැපවීම සහ උපරිම දායකත්වය දෙනවා කියලා පොරොන්දු වෙමින් නතර වෙනවා. ඔබට ස්තුතියි. දැන් අපි දන්නවා මේ වෙන විට මේ රටේ බරපතල මර්ධනයක් සිදු වෙමින් යන්නේ. මේ මර්ධනයට හෙරෙයිව අපි අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු මොහොතක අපි ඉන්නේ. මේ මර්ධනය අපි කාටවත් තනියම පරාජය කරන්න බෑ. මේ මර්ධනය පරාජය කිරීමට නම් රටේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිතිය, බහුජන සංවිධාන සියල්ල ඒකාබද්ධව ක්ෂණිකව මේ ක්‍රියාවලට එන්න ඕනේ. අපි දන්නවා මේ වෙනකොට ජූලි මාසෙ 22 වෙනිදා ඉඳන් මේ වෙනකොට මේ මර්ධනයේ ශේෂ පත්‍රයේ මොකක් අර පොලිසිය නිකුත් කළ පරිදි අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ සංඛ්‍යාවලින් වලට අනුව 3353 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ වෙනකොට 1358 දෙනෙක් බන්ධනාගාරගත කරලා තියෙනවා. මේ ජූලි 22 ඉඳන් මේ අගෝස්තු ඉස්තුර දක්වා තියෙන මේ මාසික කාලය තුල මේසා විශාල මර්ධනයක් මේ ලංකාවේ ජනතාව තමන්ගේ ජීවත් වීම වෙනුවෙන් කරපු අරගලයකදී අරගලයේ ඉදිරි වෙල හිටියයි කියලා ඔවුන් විශ්වාස කරමින් මේ මර්ධනය සිදු කරපු ප්‍රමාණය මේක සුළු ප්‍රමාණයක් නෙවෙයි. මේකෙන්ම පේනවා මේ මර්ධනයේ පරිමාව මොකක්ද කියලා. ඒක නිසා මේක වහාම නතර කළ යුතුයි. අපි තමයි මේක අත්අඩංගුවට ගැනීම විවිධාකාර ඉරියව්ව කිරීම වලින් ආරම්භ වෙච්ච මේ මර්ධනය අද ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පරිහරණය කරමින් මර්ධනය කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අපි දන්නවා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා දිගින් දිගටම මේ රටේ කතා කළා, විවිධාකාරයෙන් බලපෑම් කළා. අපි දන්නවා මේ වෙනකොට ගිය අවුරුද්ද වෙනකොට යුරෝපා සංගමය පැහැදිලිවම කිව්වා ලංකාව සමග තියෙන ගිවිසුම් 27ක් ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණාව. ඒකේ ප්‍රධාන දේ තමයි ICCPR එක. ඒක විශේෂයෙන්ම දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන්. එතකොට දැන් මේවා ක්‍රියාත්මක වෙනවද? අපි දැක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය අතුරු වී සංවිධාන දිගින් දිගටම කිව්වා මේ කාරණාව. පෞගේ දවසක අවසාන වට ලංකාවට ආවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු පැසිෆික් නියෝජිතවරයා. ඔව්, අපිටත් අවස්ථාව දුන්නා ඔහු සමග සාකච්ඡා කරන්න. එදා වෙනකොට වසන්ත මුදලිගේ අත්අඩංගුවට අරන් තිබ්බේ. අපි කතා කරලා ගියා මේක ගැන. මෙන්න නියෝගය ගහන්න යන්නේ දින 90 නියෝගේ රනිල් වික්‍රමසිංහ ගහන් අස්සම් කරන්න යන්නේ කියලා. ඔවුනුත් විශ්වාස කරේ නැහැ මේව කරයි කියලා. කරලා තියෙන්නේ. එතකොට පැහැදිලි මේ වෙනකොට මේ මර්ධනයේ தત્ත්වය. දැන් මේ ත්‍රස්තවාදී වැළැක්වීම පනතෙන් මේ තුන් දෙනා අත්අඩංගුවට අරගෙන දැන් අපි දන්නවා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේ තියෙන්නේ.
මොකද්ද කියන්නේ? යන්න පුළුවන් සතියට එක දවසයි ඥාතියෙකුට. ඒත් යන කෙනා ග්‍රාම සේවක සාතිකයක් අරන් යන්න ඕනේ ඥාතියෙක් කියලා ඔප්පු කරන්න. මොකද්ද කරපු වරද? මෙතන කොයිද තිබ්බේ ත්‍ස්තවාදය? කොතනද පත්තුනේ තුවක්කුවක්? තුවක්කුවක් කළු කත්තු කරේ ආණ්ඩුවේ. එතකොට කොයිවත් තුවක්කුවක් තුන්නේ නැහැ. මේ අරගලය තුල ගලක් කිස්සුන්නේ නැහැ. ගල්ලිස්සපු අය තමයි අද ප්‍රධාන වශයෙන් දාලා කතා විවිධාකාර කතා කරන්නේ. අපි දන්නවා මැයි 9 වෙනිදා මේ ප්‍රහාර එල්ල කරලා ගල් ගහලා විනාශ කරපු ඔය ජෝන්ස්ටන් ප්‍රනාන්දුලා අර සනත් නිශාන්තලා අද කොහොමද? ඔවුන්ට කරේ නීතිය කොහෙද? එතකොට අපිට පහත් ඔවුන් කතා කරන්නේ මොකද්ද? ජනාධිපති කාර්යාලයට සංදේශයක් අරන් ගියාලු. කාටද තාවද මේ රවට්ටන්නේ? කොහාගෙතිකද වීලු කරන්නේ? අපි හැබැයි ඒ ප්‍රකාශ වීලු වැටේ ගන්නේ නැහැ. මේ සනත් නිශාන්තලා කතා කරන්නේ අපි දන්නවා ඔය ආරක්ෂක මණ්ඩලවල ඉන්න කමල් ගුණරත්නලාගේ ඒ ප්‍රකාශ මේ කරන්නේ. ඉතින් මේ 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 සියලු අයගේ ප්‍රකාශ මේ කරන්නේ. ඒගොල්ලෝ කාටද කතා කරන්නේ කියලා අපි දන්නවා. මේවා අපි වීලු වැට ගන්න නැහැ. මේවත් වීලු වැට අපි ගන්නෙ නැහැ. ඒක නිසා අපිට පැහැදිලි මේ ගමන මේක අපි පරාජය කළ යුතුයි. යවදන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත 89 ගෙනවට පස්සේ ගෙන අපි දන්න අතරම ගෙනවට පස්සේ දිගින් දිගටම 84 දවල පත්‍රිකාවට එරෙහිව කරපු ශිෂ්‍ය අරගලවලදී පාවිච්චි වුණා. 80 වැඩ වර්ජනයේදී පාවිච්චි වුණා. දිගින් දිගටම 88 89 පාවිච්චි වුණා. මේ සියලු දේවල් කරලා මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත 80 දශකයේ මේ රටේ 10,000කට වැඩි තරුණ තරුණියන් ඝාතනය කරන්න මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පාවිච්චි වුණා. මේ 80 දශකයෙන් පස්සේ අවුරුදු 30කට ආසන්න කාලයක අපි ඉන්නේ. ඒ කාල සීමාව තුළ අපි ඒ අතීතයේ මේ පර්ධන පනත් වලින් වීඩාවෙන්දී අපි ඒ අතීතයේ වෙච්ච ඒ අතීතෙදී කරගන්න බැරි වෙච්ච එක දැනුත් අපිට කරගන්න බැරුව ඉන්නේ. මේක බරපතල අර්බුදයක් මේක. මොකද අපි 80 වැඩ වර්ජනේ තලුවා වෘත්තීය සමයේදී පාඩම ගණන් ගත්තේ නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරට ගැහුවායි පනතෙන් මැරුවා පාඩම ගණන් ගත්තේ නැහැ. ඒක නිසා අපි දැන් ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕනේ. අවුරුදු 30ක් තිස්සේ මේ 30ක් තිස්සේ අපි බලන් හිටියා. මේක අත්විඳලා තමයි බලන් හිටියා. ඒක නිසා අපි අනිවාර්යෙන්ම මේකට එරෙහිව පෙළ ගැහෙනවා. අපි දැක්කා දෙමළ ජනතාවට එරෙහිව පාවිච්චි කරන ආකාරයේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත. ඒ වගේම මුස්ලිම් සහෝදරන්ට එරෙහිව පාවිච්චි කරන ආකාරය. ඒ අවස්ථාවල ගොඩාක් වෙලාවට හිටියේ අපි මේ ගොල්ලන්ට රෙන්න කියලා. අර මාටින් නිමලෝර්ගේ කවිය මම කියන්න යන කවුරුත් එතන දන්නව. තමන් ගාවට එනකන් කවුරුත් දන්නේ නැහැ. ඒක නිසා අපි පැහැදිලිවම මේ මර්ධනේ නතර කළ යුතුයි. එට වෙනකොට වසන්ත මුදලිගේ මෙන්න මේම කිව්වා ආවල සම්බන්ධයෙන් කතා කරලා කියලා එයාවත් අරන් යන්න පුළුවන් දිනානුවක නැදුම් නියෝගයක් අරගෙන ඔබගේ පෙළට අරන් යන්න පුළුවන් අරන් ගිහින් ඇයි උසාවි දැන් මම අපදෙනවයි කියලා කියන්නේ. ඒක නිසා උතන්ට යන්න පුළුවන්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ අනතුර අපි අවබෝධ කරගත යුතුයි කියන කාරණාව ඉතාම පැහැදිලිව අපි කියනවා. මොකද අපි දන්නවා මේ වෙනකොට අර මැයි 9 වෙනිදා මේ ප්‍රහාරයේදී බලන් හිටියේ කවුද? ජේෂ්ඨ නියෝජ්‍ය පරිශ්‍රමදී දේශබන්දු දෙන්නකෝන් බලන් හිටියා. බලන් හිටියාට පස්සේ මොකද වුනේ? එයා ඊට පස්සේ එයා අනිවාර්ය එයා නිවාඩු ගත්තයි කියලා කිව්වා. දැන් මේ මර්ධනයේ වෙනකොට කවුද නියෝජ්‍ය පොලිස්පති? දේශබන්දු දෙන්නකෝන්. දේශබන්දු දෙන්නකෝන් තමයි දැනුත් නියෝජ්‍ය පොලිස්පති. දැන් ඒගොල්ලෝ තමයි මේ කරන්නේ. දැන් ඒගොල්ලන්ට කෝ යුක්තිය? ඒගොල්ලන්ට කෝ? ඒගොල්ලන්ට ඒව නීතිය ක්‍රියාත්මක කෝ? ඒගොල්ලන්ගේ පීඩාවට පත්වෙච්ච අර යුක්තිය කෝ? හැබැයි ඒගොල්ලෝ මේ වර්ධනයේ ක්‍රියාත්මක කරනවා. අපි දන්නවා එක්කෙනෙකුට නඩු 3කට වැඩි. දැන් පාද ජීවන්ත අපි ඔක්කොම අද හිටියා උසාවියේ. අද 16කට වැඩි. ඔන්න නඩු. දිගින් දිගටම නඩු. දැන් පොලිසිය වලට ප්‍රකාශ නඩු. මොකද්ද මේ? ඒක නිසා මේ ක්‍රියාවලිය අපි දැඩිවම පරාජය කළ යුතුමයි. ඒක නිසා අපි ආරාධනා කළා අද ඔබට ඔබ දීර්ඝ වේලාවක් ගන්නෙ නැහැ. අපි ඔබට ආරාධනා කළා මේ සම්බන්ධයෙන් අපි තියුණු මැදිහත් වීමක් කරමු. අපි අද දවසේ මේ මර්ධනය සම්බන්ධයෙන් අප සකස් කළ වාර්තාව විශ්වයේ තරුණ ජනමාධ්‍යයේ සංගමේ තරඳු ජයවර්ධන සහෝදරයාගේ මූලිකත්වයෙන් අතු වාර්තාවකුත් තියෙනවා. අපි ඒකත් ඔබට ඉදිරිපත් කරයි. ඒක නිසා අපි මේව හරගෙන මේකට හෙරෙයිව එට සිට අපි ක්‍රියාත්මක වෙමු. මම දන්නවා අපි කොහොම ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. නමුත් ඒ ක්‍රියාත්මක වීම අපි ඒකාබද්ධ කරගෙන නැහැ. ඒක නිසා මේ ඡන්ද 134 න් අපි දන්නවා පාර්ලිමේන්තුවේ මේ පත්තුනේ කොහමද? දැන් විශේෂයෙන්ම මේ අරගලය තුළ මේ අරගලය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව ආපු අරගලයක්. ඒ අරගලය තුළ ගෝඨාභය රාජපක්ෂ යන්න වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. කොහොමද පත්තුනේ? මේ පාර්ලිමේන්තුව අපි දන්නවා එළිය ජනමතය නෙමෙයි නියෝජනය කරන්නේ. මේගොල්ලෝ නියෝජනය කරන්නේ 2030 පැතිවරණයෙන් ආපු ජනමතය, අගෝස්තු පැතිවරණයෙන් ආපු ජනමතය. ඒක නිසා ඒ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නේ ජනතා නියෝජිත දැන් ජනතාවගේ නියෝජිතයෝ නෙවෙයි.
ඒගොල්ලන්ගේ ඡන්දයෙන් තමයි රනිල් වික්‍රමසිංහ බලයට පත් වෙලා ඉන්නේ ජනාධිපති වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා අපි දැඩිව දන්නවා එළියේ තියෙන වෙන මතයක්. ඒක නිසා අපි සියලු දෙනා මේ කිසිම ප්‍රශ්නයකට මේ ආණ්ඩුව විසඳුම් දෙන්න බෑ. ඉස්කෝල වහලා තිබ්බා ඒවට පිළියම් උදලා නැහැ. පෙට්‍රල් ප්‍රශ්න වෙන්න පුළුවන්, භූමි තෙල් ප්‍රශ්න වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයකට විසඳුම් දෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා වගේම තව මාස 6කින් තමයි අත්අඩංගුව දෙන්නේ. එතකොට කොහොම වෙයිද? ඒක නිසා ජනතාව නැගිටින එක වළක්වන්න බෑ. මේ නැගිටින ජනතාව මර්ධනය කරනවායි කියන සාහිතිකය තමයි මේ පෙන්නමෙන් ඉන්නේ. ඒක නිසා අපි දැඩිව මේ මර්ධනයට ක්‍රියාකාරීත්වය පෙරට ගෙනියමයි කියලා යෝජනා කරමින් මාණියට අපසමට ස්තුතියි. Reporter Varanen Tor Apakshapati Vartakaranaya.